जीवित मद जीवित मद जीवत्न खाली बलपंक मट दें असू आई मंगे मेमी पोड़ी पोड़ी हूँ नहीं मेरे इन्नीट की मैं पोड़ी हूँ मुनवा दल मेरी ला मट दें अनु आई मम्मी इन आती एक की नोट पोडा करी आडंबर किया मम ताम मट दें मिच्चर वायस आई मन जीवित मिच्चर कालिया मट किसी प्रश्न नम मिच्चर कालिया आवा की काट बेरुना मार्गपाल बंड सोवांग मिच्चर कालिया आप प्रश्न तीन आ मुनवाकर कर दावी अविल तीन मुनवाकर कर द ससर दिखर नीवा ममाने आवी ममत्व निशा आवा किस सुदूना अनुआ किटिया मुकद कले आपस बेलू लून गेडिया शुद्ध कला वागे लून गेडिया करेगे न शुद्ध करेगे न शुद्ध करेगे ने अनुकोट आते लूनू ने एंगली टिक नहाई टिक टुकोलो गांधती है ना अनुआ किटिया किया ने मुकद लब प्रतिपाली मुकद कर गति समारुट दानी बाले नीले लमा इंड पुलवांग तमंट के लमुनवाद कर गत दिया अपने कर गत दिया अपने नमुत अर मत्ती मती नो मट दे मिच्चर वायसाई एक टिकना जाति मादी तो कुट बलांड अतर जीव जीवित माद मुलिंकु आ जाति एम पटंग गति ఇలా జీవితే దక్కు ఆవా మా మిచ్చరా కిన్ను అతామ మాట కిసి ప్రశ్న అన్నే ఏ మత్తునా మరి అమారు ఓ వయసు ఆచ్చిలా సీయలే మా దండ బెరి గివాల్ వలే ఇన వయసట గియాయి బలన్ ఆంద్రు గొల్లొత్ ఏమై దెన్ అపే నాయక ఆంద్రు కనే కిటి అవరుదు నాయకాంట వయస ఇటి 95క్ నాయక ఆంద్రు 95 కిల ఎమతిస్సే ఆడంబరి మాట దెన్ 95 ఎనే నాయట గీనో तीन समार किया बैनी मुको किनुपाय के लिए तवाद सा एकने गारो मिनीसु इन्नता ने अल्लन वोट कमती ने बैठे ना अल्लुती मेम घसनो माओ इतरा अल्लाने मांग इतियो तो इतरा अल्लाने दिन मैंने मुके करी कोल्ले बाले काला ने मैं बैठे ना बैठोते दोन तो पता अय्यप्पा किलो आसू आ कुतरे किलो एक पाना कुतर बारा ही नैति बेला भी पोडा मीन हो अल्लाको राच गो तो मैं अल्लाह अतुले कामरे अतुले घी अतुले आने पोडा का अल्लाह अंडी आर ऊन मीनी अटारे आर से मैदी दान पुलकटी मैं अनुकोट कारी की भाई नोट मान को भी दिन वाले मंगती लंगी जानो पोडा की मिनसरी अल्लाह काटो ये मत्ती माकी ती आंद्र उत्सव वांगुनी ने राजकीय पंडित ඒ ආඳුරංග තිබුණා ගෝත්‍රම අධේ මොකද යගේ පලාත දකුණ එයා දකුණ කිව්වොත් ආයි වෙන මොකක්වත් ඕනේ නැහැ ඇයි ඒ ආඳුර දකුණු පලාතේම ප්‍රධාන සංගණායක දකුණු පලාතේම සංඝයාංශේ බයයි බණිනවා කියන්නේ දකුණ කිව්වොත් ආයි ඇති කවගේ හරි ආනෝනේ වාසගමක් එමුනේ ඔයා දකුණේ නේ ඔහොමයි පටන් ගන්න එහෙම කියන ඔව් ඔව් ගානකොට අන්න उपासकोमीण නැත්තටම නැති කරපු දාට තමයි දුක්ඛ සත්‍ය තේරෙන්නේ. දැන් මේ දුක්ඛ සත්‍ය තේරෙයිද මට කිසි ලෙඩක් නැහැ. මම නිරෝගී. ඈ අර බලපන් අරු හැමදාම ලෙඩින්. ඒතකොට දුක්ඛ සත්‍ය එකක් නේ. ජරා ව්‍යාධිපි දුක්ඛෝ. ඒක තේරුම් ගන්න එපා. මට නෑ නෑ කියලා උඩඟු වුණොත් දුක්ඛ සත්‍ය තියෙනවනේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පිය සම්පයෝග දුක්ඛ, පිය විප්පයෝග දුක්ඛ. ඔවා තේරුණාද? තේරුම් ගත්තද කොච්චර බණ කිව්වත් අඬන්නතු ඉන්න පුළුවන්ද?
අඩන්න නැතුව මම කියන්නේ මේ ඔක්කොම තේරුම් ගත්ත කියලා එකමක ගෑනු කෙනෙක් හිටියා ලංකාවේ තාම ඉන්නවා එයා විතරයි එයාගේ පුතා මැරිච්ච වෙලාවේ එයාගේ පුතා මැරිච්ච වෙලාවේ ඉඳලා පුතාව වලලන කම ඇඬුවේ නැහැ එක්කෙනයි මම දැක්ක අයගේ සුජාතා අත්තනායක පුතා බෝම්බෙට මැරෙද්දී සුජාතා අත්තනායක ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගයක් කොල්ලා මේ බෝම් මේ අමුදාවේ භයංකරම යුද්ධේ උපරිම යුද්ධ යන වෙලාවේ කොල්ලා මලා දැන් සුජාතා හිටියේ එතකොට ඕස්ට්‍රේලියාවේ පණිවිඩේ යවුවා ඉතින් අර ගිය වාදක මණ්ඩලේ මේක දැන් කිව්වේ නැහැ අම්මනේ ඉතින් අපි අදිසියම කොළඹ යන් කියලා කිව්වම එයා කිව්වා බෑ බෑ අපි එග්‍රීමෙන්ට් එකක් ගැහුවානේ දර්ශන තුනක් කරනවා කියලා දැන් මමත් එග්‍රීමෙන්ට් එකක් ඔයක ගැහුවානේ 13 වෙනකන් ඉන්නවා කියලා 13 වෙනකන් මම ඉන්නවා කියලා එග්‍රීමෙන්ට් එකක් ගහලා ආවේ මට මැද්දෙන් කඩන් යන්න පුළුවන්ද බෑ මොනවා වුණත් 13 වෙනකන් මම ඉන්න ඕන එහෙම යනවා නම් ඒක බෑ ඒක ඒක හරි නෑනේ සත් මේ පොරොන්දු කඩ කරලා අරය ඔක්කොම කළා අරුන්ට මේ ගිටාර් එක වැරදිනවා බෙරේ වැරදිනවා පදේ වැරදිනවා ඉතින් මෙයා කියනවා මට ආඳුනේ මට එදා පුදුම කේන්තියක් ගියේ කිව්වා ඒක ඇමරිකාවටම සින්දු වැරදිනවා කිව්වා මං ඉතින් උන්ට බැන බැන සින්දු කිව්වා කොහොම හරි ලංකාවට ආවා එයාපෝට් එකට එනකොට කිව්වා පුතාට ටිකක් සනීප නැහැ ගෙදරට යනකොට කොඩි දාලා ඉතින් කොඩි දැම්මක් කියන්නේ දන්නවනේ යුද්ධනේ ගෙදරට කියලා පුටුවේ වාඩි වුණාම බින්දුවක් කඳුළු ආවේ නැහැ ඔක්කොම අල්ලා කියනවා සුජාතා පොඩ්ඩක් අඬලා දාන්න ඉවර කරන්න ඔක ඉවර කරන්න ඉතින් මේ මල කඳකට මොකටද මං අනන්නේ කලයි පෙරේට මම මොකටද අනන්නේ ඇඬුවා කියලා ඌ නැගිටිනවාද නැතිමනේ කනත්තෙට කියලා ඔක්කොම වැටිටි කරලා ගෙදරට ආවා කතා කරන්න බැරුණා දැන් සින්දු කියන්න බෑනේ දැන් තියෙන ගොරෝසු කටාඬා දැන් සින්දු කියන්න පුතෙක් මැරුණම අම්මා කෙනෙක් අඬන්න තුඳීද පිය විප මං කියන්නේ මෙයා මාර්ගඵල ලබලා කියලා එහෙමත් හිටියා එක්කෙනෙක් ඒ තරම් ගල් කරගත්තයිද මේක තමයි කලේබරයට මොකටද මං අඬන්නේ කියලා එතකොට ජීවිත මදේ කියන එක අපි ළඟ තියෙනවා ජීවිත මදේ මෙච්චර කල් ඉන්නවා දීර්ඝායු දැන් අපි බලන්නකො පින්කම් කරලා තිල්ලන්නේ දීර්ඝායුනේ ආයුෂ ලැබේවා කියලා නිල්ලන්නේ ඉක්මනට මැරියන් කියලා කවුරුත් පින්කම් කරනවද මේ දාණයෙන් මට ඉක්මනට අදරෑ මැරෙන්න ලැබේවා කියලාද අපි නෑ බටේ ගහගෙන හරි තව ඉන්න ලැබේවා ඈ චූ බටේත් ගාලා නායි බටේත් ගාලා ලක්ෂ ගණක් ඉස්පිරිතාලට දීලා ඒක මිනිහ කිටියා පව් ඉතින් මෙතනින් කපලා පුනේලි තියලා ඒකට ජූස් දානවා ඉන්නවා අපි ප්‍රෝ මේ බෝධි පූජාද ඕමලෙඩාටත් ගිහිල්ලා බෝධි වටේ මොකද කියන්නේ තාර ඉස්පිරිතාලින් එකට දීර්ඝායු ලැබේවා කියලා නේ කියන්නේ ජීවිත මදයක් ඒක ඉක්මනට මැරෙන්න අපි කවුරුත් කැමති නැහැ ඊළඟට බුදුහාඳුරු දේශනා කළා ලාභ මදය ලැබෙනකොට මත් වෙනවා මට තරම් ලැබෙනවද කාට හරි බලපංකෝ මන් දාන දානේ ඔක්කොම මට වාසි අරුන් කරන කරනේව ඔක්කොම පාඩු මම මොනවා කළත් මට ලාභයි ලැබුණා කියලා එකකින් අතර වෙනවද නැහැ ඒක දාලා තව එකක් පටන් ගන්න ඒතකොට පුළුවන් නිවන් දකින්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බිස්නස් කර කර ලාභ කියන එක ලැබෙනකොට මිනිහා මත් වෙනවා මුල අමතක වෙනවා දියුණු වුණාම මුල අමතක වෙනවා මුල අමතක කරන්නේ කොඳ ගුණයක් නෙමෙයි ආපු ඇති මතක තියා ගන්නවා ලාභ වැඩි වෙන්න මොකද කරන්නේ මිනිහා වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා ආලපාලේකා දැක්කත් ඉනා වෙන්නේ නැතුව යන සයිස් තියෙනවා මුල ඉස්ස මිනිස්සු අපි කියන්නේ එයා දැන් හරි වෙනස් ඉස්සර වාගේ නැහැ එයා වෙනස් ඒ මත්වීමක් ලාභ ලැබෙන්න තණ්හාව වැඩි මිසක දුක්ඛ සත්‍යවත් සමුදය සත්‍යවත් අවබෝධ වෙන්නේ නැත ලැබෙනවානේ
මොනවා කළත් ලාභයි. ව්‍යාපාර ලාභයි, කුඹුරු කළත් ලාභයි. ඒ නිසා ඒ අය ටිකක් මත් වෙලා උඩින් යනවා. නමු ලෝක පාලක ධර්මයක් තියෙනවා. ලාභම තමයි අලාභ වෙන්නේ. ඒක කවදා මොන මොහොතේ මොන විදියට වේද දන්නේ නැහැ. ලාභ මදේ මත් වෙනකොට එයා බලන්නෙම කීයක් හරි දාලා මේන් ගත්තා, ඒක දාලා තව එකක් කළා, ඒ ලාභය අරන් වෙන එකකට දාලා, ඒ ලාභය අරන් තව එකකට දාලා, එයා ඒකේ මත් වෙලා එයා බලන්නේ ඒක විතරයි. එතකොට මේක වාඩි වෙලා තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන, සමතේ ගැන, විදර්ශනාව ගැන මොකක්වත් දැන් ලාභ මදේ මත් වෙච්ච ආඳුරු නම මේ දවස්වල කෑ ගා ගා කියනවා. බුද්ධාගමේ කොහෙද තියෙන්නේ විපස්සනා? එහෙම එකක් නැහැ. බුද්ධාගමෙන් කරන්න කිව්වේ මොකද්ද? ගස්සට වඩේ නෑ නෑ එහෙම කියලා නෑ. බුද්ධාගමෙන් කිව්වේ මොකද්ද? හොඳට කාපල්ලා, හොඳට බීපල්ලා, ජොලියෙන් ඉටපල්ලා. එහෙම කියන්නේ ලාභ වැඩි වෙලා. ආයියානෝ කොහොමද උඩින් යන්නේ? උඩින් යන්න නම් මැසිමම් මෝටර් එකක් තියෙන්න ඕන. කාක්කට මෝටර් තියෙනවද? වවුලා උඩින් නෙමෙයි දෙන්නේ, මෝටර් දාගෙන යනවද? ගුඩු 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 වාගෙන. තිරිසංගත සත්තුන්ට යන්න පුළුවන් නම් ඊත දියුණු කරගත්ත කෙනෙකුට බැරිද? ඊත දියුණු කරගත්ත කෙනෙකුට. අර කාක්ක උඩින් යනවා. ඒකට කියන ලෞකික ඊරිදී. මේ ලෝකේ අපි ඔක්කොම ළඟ තියෙනවා ඊරිදී. ලෞකික ඒවා, ලෝකෝත්තර ඒවා නෑ. ලෞකික ඊරිදී තියෙනවා. මට තියෙන ලෞකික ඊරිදී තමයි කට. මගේ ඊරිදී බලයක්. අමරදේව මාත්‍යර තිබුණේ කටක්. හැමේ කෙනාටම අමරදේවගේ සින්දු කියන්න පුළුවන්. ජෝතිපාලට තිබුණේ කටක්. ඒ කටේ බලෙන් තමයි ජෝතිපාල බබළුනේ. කපුගේට තිබුණේ කට. ලෞකිකයි. වඩුවට තියෙන්නේ. අර සියුම් විදියට කවිච්චිය හදන්නේ අපිට පුළුවන්ද? අපිට බෑ. එයාගේ ඉරිදියා. තත්තරන් වලින් නම නම මාළ මුදු හදන්නේ. එයාගේ ඉරිදි බලේ. ඒක ලෞකිකයි, තාවකාලිකයි. එතකොට ලාභේ මැත්තේම ජීවිතේ කල්පනා කර කර ගියොත් ලාභ මැදින් මත් වුණාම නිවන දුරස් වෙනවා, සසර දිග්ගෑනවා.